අයිබෝවන් ඔබ සැම මගේ ලනිට් ඩු ඉට් චැනල් එකට සාදරින් පිළිගන්නවා මම සන්ධ්‍යා මං අද පෙන්වන්න යන්නේ මේ මම ඇඳගෙන ඉන්න ගවුමයි මේ ඉරිපාට ෆැබ්‍රික් එකකින් කරපු ගවුමයි මහ ගන්න විදියයි කපා ගන්න විදියයි මං උගලන්ට දැන් පෙන්වන්න යනවා මේ බලන්න රූප සටහනේ පේන විදිහට මැගිය ස්ලීව් එක දාලා තියෙන්නේ වගේම නමුත් ඒ උරහිසිට පොඩක් රැලි ඇවිල්ලා තියෙනවා යෝක් එකක් තියෙනවා ෆ්‍රන්ට් එකට යෝකේකේ මැද කොටස තියෙනවනේ එන්නේ ඒ ටිකට් විතරයි රැලි ඇවිල්ලා තියෙන්නේ හොඳට බලන්න පිටිපස්සට උගලන් කැමති නම් යෝක් එකක් දාගන්න පුළුවන් නැත්නම් මේ විදිහට පොඩක් රැලි එන්න හරි ගැස්ස ගන්න පුළුවන් මේක මම මහලා තියෙන්නේ ඇදෙන සුළු රෙද්දකින් මේ ජර්සි කොටන් ජර්සි වගේ ෆැබ්‍රික් එකකින් උගලනුත් මහලා බලන්න මං හිතනවා මම මේ කියලා දෙන විදිහෙන් ඔයාලට ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් කියලා එකට මං ට්‍රේස් කරගත්තේ බේසික් බ්ලොක් එක මේ ටී ෂර්ට් එකේ හදාගත්ත බේසික් බ්ලොක් එක. ඕගලන් එක කරන්න දන්නේ නැත්තම් මගේ පහුගිය වීඩියෝස් වල මම දාලා තියෙනවා ටී ෂර්ට් බ්ලොක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒක යූස් කරන්න පුළුවන් ඇදලසිරු රෙදිවලට. මං අඟල් එක හමාරක් කරපල ලකුණු කරා. හොඳට බලන්න. මේ පෙරමැද පෙරමැද ඉඳලා මම අඟල් දෙක හමාරක් ඉඩ තියාගෙන තමයි මේ බ්ලොක් එක ට්‍රේස් කරගත්තේ මොකද මේ මේක ක්‍රොස් ඕවර් යන නිසා දැන් කර පළල අඟල් එක හමාරක් මේ බලන්න දැන් උරහිසල ඉඳලා මම ලකුණු කරා අඟල් 14ක් 14 මාරක් විතර ඉතාමත් වැදගත් දෙයක් කියන්න ඕනේ මේ බඩ තියෙන කෙනෙකුට නම් මේ පැටන් එකේ මේ කපා ගන්න යෝක් එක හරියටම අන්ඩර් බස්ට් ලයින් එක කියන්නේ පපෝ යට මිම් ඉඳලා ගත්තොත් වඩා හොඳයි කියලා කියන්න පුළුවන් දැන් අඟල් 14ක් විතර මම පල්ලෙහාට උරහිසල ලකුණු කරලා ඒකට හරියට ඉරක් ඇඳ ගන්න මේ රූලර් එකෙන් හරහට මේ අලුත් කරමාක එක ඉඳලා අර අඟල් දෙක හමාරක් ක්‍රොස්ඕවර් ලකුණු කරපු තැනට ඔය විදිහට ඉරක් ඇඳ ගන්න. ඔගලන්ට රූප සටහන් බලපුවම පේනවා මොකද කරන්න කියලා. දැන් අලුතින් ඇඳගත්ත රේඛාව ඉඳලා අඟල් දෙකක් පල්ලෙහාට කරලා ලකුණු කරන්න. සයිඩ් එකේ ඉඳලා ඒ ලකුණු කරපු රේඛාව ඉඳලා අඟල් භාගයක් ඉහළට පොට්ටක් වෙන්න ගන්න ඕනේ. හින්දා මේ යෝක් එක අලුතෙන් ඇඳපු ඒ කර්ව් ලයින් එකේ ඉඳලා අංශය දිගේ අඟල් දෙක හමාරක් ලකුණු කරන්න. ඔය යෝක් එකේ පළල. මේ ටේප් එකේ අනිත් පැත්තෙන් පෙන්වන්නේ සෙන්ටිමීටර්ස් වලින් ඒක ඔයගලන්ට අදාළ නැහැ. සමහර රටවල් සෙන්ටිමීටර්ස් කරන හින්දා එයාලට පහසු වෙන්න තමයි මම ඒක පෙන්වන්නේ. දැන් මේක මේ විදිහට යා කරගන්න. යා කරනකොට බලන්න මුලදිම පටන් ගන්න තැන කෙලින් ඊට පස්සේ පොඩ්ඩක් කර්ව් වෙන්න ඇඳ ගන්න. මල් ලියනවා එක පෙරමැද රේඛාව කියලත්. දැන් උරහිස අග ඉඳලා මංගල් පහක් ලකුණු කරා උගලන්ට අතේ දිග තව වැඩියෙන් ගන්න ඕන නම් ගන්න මම ලකුණු කරපු ගාන මම මේ ලියන්නේ අත් අග මම අඟල් 6 මාරක් ලකුණු කරා අංශය කොන ඉඳලා මං අඟල් එකක් අංශය දිගේ ලකුණු කරනවා ඉතින් මේක මේ විදිහට ඇඳ ගන්නකෝ ලකුණු කරලා අත්හඩේ මේ විදිහට ඇඳ ගන්න. දැන් මේ කොටස් තුනක් තියෙනවා කඳ කොටස, යෝක් එක, ස්කර්ට් එක කොටස. ස්කර්ට් එක කොටසට බලන්න මම අඟල් දෙකමාර ඉඩ තියලා තින්නේ ඒක තමයි රැලි වලට ගන්න. මම ওই පෙරමැද කියලා ලීලා තියෙනවා. මේ බලන්න මම දැන් ලියනවා. දැන් ඔය අඟල් දෙකමාරක් ඉඩ තියාගත්තනේ ඒක හැබැයි නැම්මට කපන්නේ ඒක රැලි වලට
ලෝකෙ කපල ඉවත් කරගන්න. අලුත් කර රේඛාව දිගේ කපා ගන්නේ. ස්කර්ට් එකේ පහළ වාටිය පළල ගන්න ඕනේ. මේ අංශ පැත්තෙන් අඟල් එකමාරක් එළියට ඇඳලා මම ඒක මේ පිටිපස කොටසෙදි කරනවා. ඒ විදිහටම කරන්න. දැන් මම පිටිපස කොටස ට්‍රේස් කරගෙන තියෙනවා මෙතනදී. මේ උරේස් අලුත් උරේස තියෙන්නේ එතන ඉඳලා අඟල් එකක් පල්ලෙහාට කරලා අපි ඉසල රේඛාවක් ඇඳගන්න. උගලම් බලන්න මම මොකට දෙක ඇඳ කියන එක. දැන් ඉදිරිපස සහ පිටිපස උරහිසට උරහිස තියාගන්න. ඕගොල්ලන් අමතක කරන්න එපා මම කර වෙනස් කරා ඉදිරිපසදී. එහිඳ අත් කටවල් දෙක එකට හිටින්න මේ විදිහට තියලා පිටිපස අත ඇඳගන්න. උරහිස දික් කරලා කර ගැඹුර අඟල් එකක් මං දාගත්ත පිටිපස මේ විදිහට කර අලුතෙන් ඇඳගන්න. දැන් ඉස්සෙල්ලා මම මේ කර මේ විදිහට අලව ගන්නවා. දැන් අතේ අග ඇඳගන්න අඟල් හයාමාරක්. ඔයාලට හයාමාරක් කිව්වහම එතකොට අත අත්වටය 13ක් එනවනේ. මහතක් ඒ හරිය මහත කෙනෙක් ඉන්නවා නම් ඒ ප්‍රමාණය වැඩි කරගන්න. අංශෙත් ඉදිරිපස වගේම අඟල් අඟල් එකක් පල්ලෙහාට කරලා බලන්න ඔය විදිහට ඇඳගන්න. දැන් අපි කපන්නේ මේක අර අඟල් එකක් පල්ලෙහාට කරලා ඇඳගත්තනේ ඉදිරිපස. අන්න ඒ රේඛාවෙන් කපන්නේ. ඒ කියන්නේ අඟල් එකක් පිටිපස්සට ගිහිල්ලා පිටිපස කොටසත් එක්ක මේ ඉදිරිපස්සේ අඟල් එකක් කැපෙන්නේ ඇඳුමේ. දැන් මේකට මේකේ මේ විදිහට අලුත් කරෙනුත් කපා ගන්න. කඳ කොටසයි ස්කර්ට් එකයි වෙන් කරගන්න. දැන් බලන්න මේ මේ ඉදිරිපස කොටස ඒකේ අංශය මැනලා ඒ ප්‍රමාණයම ඇඳගන්න පිටිපසටත්. ඔයාලට මෙතනදී යමක් කියන්න ඕනේ. දැන් මම මෙහෙම රේඛාවක් අඳිනවානේ. ඒ අඳිනකොට ඔයාලට කැමතිනම් යෝක් එකක් ඉස්සරහට වගේම දාගන්න පුළුවන්. එතකොට යෝක් එකේ පළල වෙන්න ඕනි ඉස්සරහ යෝක් එකේ පළලමයි. දැන් මෙතනදී මම මෙහෙම ඇඳට මම මහන්ඩ මේ කපන්න යනකොට මට දැක්කේ මේ ස්කර්ට් දෙකේ ඉදිරිපස ස්කර්ට් එක සහ පිටිපස ස්කර්ට් එකේ දිග එක එක ගාවට තිය එක ප්‍රමාණයටම තියෙන්න ඕනි. ඒ හින්දා මේ යෝක් එකක් දානවා නම් හොඳයි. දැන් මේකටත් අපි ඉස්සරහට මේ විදිහට අඟල් දෙකමාරක් ඉඩ තියලා අලව ගන්න කොලයක් ඒ රැලි සඳහා. ඔය අලුතෙන් ඇඳපු රේඛාව තමයි නැම්මට කපන්නේ. පහළ වාටිය අඟල් එකමාරක් එළියට කරලා මේ විදිහට උකුල දක්වා යා කරලා මේ විදිහට කපා ගන්න. ඔය ටිකම ඉදිරිපස කොටසටත් කරන්න.
පිටිපස්ස අපි වෙන පැත්තකට තියලා දැන් ඉදිරිපස්ස කොටසේ තව වැඩ ටිකක් තියෙනවා කරන්න. බලන්න. උරහිසට රැලිය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පල්ලෙහා මේ ඉන හරියේ රැලිය ඇවිල්ලා තින්න අර යෝකිකේ කොටස තැනට විතරයි. හොඳට බලන්න. ඇඳුමක් ඇඳුමක මෝස්තරයක් බලනකොට හොඳට ඒක හිතින් බලන්න. ආහා රැලි මෙතනට ඇවිල්ලා තිනවා මෙතනට මෙච්චරයි ඒ විදිහට බලන්න හොඳට. දැන් බලන්න මම කරන දේ ඉස්සලාම මම මේ කරෙන් අඟල් භාගයක පමණ මේ විදිහට නමලා අලව ගන්න. එකන නැත්තම් කර ලොකුවට හිටිනවා. නිකන් ඩාට් එකක් වගේ අඟල් භාගයක පමණ ඉවත් කරගන්න. ඊට පස්සේ කර ආපහු ලස්සනට ඇඳගන්න. දැන් බලන්න. මම රේඛා දෙකක් ඇඳගත්තා. ඒ රේඛා දිගේ කපන්න ඕනේ. අර මම කපල ඉවත් කරේ කර ලස්සනට මේ ඇඳගත්තට පස්සේ ඉතුරු ටික. දැන් මේ විදිහට රේඛා දිහකින් කපනවා. නමුත් උඩ වෙන් කරන්නේ නැතුව. ඕකේ. ඔගලන්ට පේනවනේ දැන් උරහිසේ තියෙනවා රැලි. එතකොට මොකද කරන්නේ අපි? උරහිසේ ඉඳලා රේඛා දෙකක් විතර ඇඳ ගන්නවා පල්ලෙහාට. තුනක් ඇඳා. ඒව කපන්නේ උරහිස පැත්තේ ඉඳලා. කියන්නේ උරහිසටනේ අපි රැලි ඕනේ දැන්. ඉන්නට අවශ්‍ය නැහැ. ඉන්නට අවශ්‍ය අර ටිකේදී විතරයි. ඒව හොඳට බලා ගන්න. වෙන් කරන්න එපා. ඕකේ දැන් කොලයක් අරගන්න. අරගෙන මේ විදියට තියලා බලන්න. උරහිස මං රැලි ගොඩාක් දැම්මේ නැහැ. එතකොට කැතයි. එහෙනම් මං නිකම් මේ පොඩ්ඩක් වගේ ලස්සනට හිටින්න. මං අඟල් එකමාරක් විතර හැම කොටසකටම හැම කොටසක් පරතරයටම අඟල් එකමාර වගේ තියාගෙන මේ විදිහට අලෝ ගත්තා. දැන් එතනින් ස්ටොප්. දැන් පල්ලෙහාට අපි ඉනේ අර යෝකික එන තැනට රැලි තියෙනවනේ. එතනට මම අඟල් එක බැගින් තියාගත්තේ. මොකද රැලි ගොඩාක් ආවහම කැතයි. එහෙනම් මේ පොඩ්ඩක් රැලි හිටින්න මම දැම්මේ. එහෙනම් අඟල් එක බැගින් මම තියාගත්තේ. හොඳට බලන්න රැලි එන පැතිවලට විතරයි අපි වොලියුම් එක තියාගන්නේ. දැන් කර ඉඳලා අඟල් දෙකක් දෙකහමාරක් විතර තියලා රේඛාවක් ඇඳගන්න. ඒ මොකද අපි මේ කොටස ඒ ෆේසින් එකට තමයි අපි එච්චර ඉඩ තියාගත්තේ. තොට රෙද්දෙම ෆේසින් එක කැපෙනවා. බලන්න මම මහුන් වාසි තියාගෙනම කපනවා. ඒ පැති වලට මම හුවාසි තියලානේ තියෙන්නේ. හරි. දැන් ඒ කොටස ඉවරයි. බලන්න මහනකොට අර පිටිපස උරහිස බලන්න ෆේසින් එක මේ විදිහට නමලා පිටිපස උරහිසේ ගාන වෙනකල් රැලි කරන්න ඕනේ. මේ යෝක් එකේ මම ලියනවා. බලන්න පෙරමැද තියෙනවා. ඊතලේ උඩට තියෙන්නේ උඩ පැත්තට මම පල්ලෙහා ඊතලේ නැත්නම් ඔයගොල්ලෝ පැති මාරු කරගන්නේ. ඒ නිසා හැම වෙලාවම ඒව ලියන්න. දැන් මම ඒ වගේම තව කොටසක් කපා ගත්තා. ඒ කියන්නේ යහපැති කොටස කියමුකෝ. දැන් පෙරමැද දෙක එකට තියලා මම ওই විදියට අලව ගන්නවා.
දැන් අපි ක්‍රොස් ඕවර් වෙන ප්‍රමාණය අඟල් දෙක හමාරක්නේ ලකුණු කරගත්තේ පෙරමැද මැද ඉඳලා. ඒ ප්‍රමාණයම මේ පැත්තටත් ලකුණු කරගන්න. ලකුණු කරලා කපා ගන්න. ඒ කියන්නේ මේ යෝක් එක අපි කොටස් තුනකට වෙන් කරගෙන තියෙන. දැන් මැද කොටස තියෙනවනේ මැද කොටසට තමයි රැලි ටික එන්න ඕනේ. හරි බලන්න. මේක ලස්සන රෙද්දකින් මැහුවොත් ලස්සනයි. මම මේ ඉතුරු වෙච්ච රෙදි කෑලිකින් මැහුවේ ඔයාලට පෙන්නන්න. මගේ කළු පාට ගවම ගොඩක් ලස්සනයි. නමුත් ඒක කළු පාටින්ද හරියට පේන්නේ නැහැ. ඉදිරිපස කොටස මං කිව්වා මේ පළල් කරගන්න අඟල් එක හමාරක් අංචි ඉඳලා එළියට. ඉදිරිපස පිටුපස දැන් ඔක්කොම කොටස් ටික තියෙනවා. මං පිටිපසටත් බලන්න මැහුම්වාසි ඔක්කො දිගටම තියාගත්තා. මම මේ ඔක්කොම කෑල් ටික මං කපා ගත්තා. ස්කර්ට් දෙකම මං කැපුවේ නැම්මට. මේකෙන් කොටස් දෙකක් කපා ගත්තා. පිටුපස මට රෙදි මදි වුණා. මං ඔයාලට කිව්වා ඉතුරු වෙච්ච රෙදි කෑල්ලකින් කැපි. මං ඊට පස්සේ ඒකට පිටිපසට මේ මූටුවක් දැම්මා රෙදි තියෙන විදියට. මේ යෝක් එක කොටස් මම ඔක්කොම ඩබල් කපා ගත්තා. මොකද නැත්තම් පණ මදි නිසා. ඔයාලට පැහැදිලි වෙන්න බණ්ඩ ඉරි මං ඒ විදිහට මේ මැච් කරගත්තා. එතකොට පැහැදිලිව පේනවනේ එතන තියෙන වෙනස. බලන්න මැද ටික මේ විදිහට රැලි කරගත්තා. ඒ රැලි එන්නේ මැද කොටසේ යෝක් එක දක්වා විතරයි. ওই විදිහට ලෑස්ති කරගෙන එක මුට්ටු කරගන්න. බලන්න මං කර පයිපින් එකක් තියලා මැහුවා. මම රෙද්දෙන්මයි පයිපින් එකක් කපා ගත්තේ. ජර්සි රෙද්දක් හින්දා කොයි අතර කැපුවත් එකයි. දැන් බලන්න. උරහිස මම රැලි කරගත්තා. ඒ පිටිපස පැත උරහිස හොඳට බලන්න. උරහිසට උරහිස තියලා හොඳ පැති දෙක එකට හිටින්න තමයි පින්ස් ගහගන්නේ මම. මම එක පැත්තක් මහල ඉවරයි. ඔයාලට ඒක අනිත් පැත්ත මහපු විදිය තමයි මේ පෙන්වන්න යන්නේ. අවශ්‍යම ටික විතරයි මම පෙන්වන්නේ. මොකද වීඩියෝ එක දිග වැඩි නිසා ඉතුරු ටික ඔගලන්ට හුඟක් අයට මහන්න පුළුවන්නේ. ලේසි ඒවා මම පෙන්වන්නේ නැහැ. බලන්න දැන් මම ෆේසින් එකට ඉඩ තියාගත්තනේ. ෆේසින් එක මේ විදිහට උඩට නමන්න. නමලා පින්ස් ගහලා මහගන්න. මහලා ඕවර්ලොක් කරන්න. බලන්න මැහුවට පස්සේ මන්න ඇතුළට ෆේසින් එක ගිහිල්ලා තියෙනවා. දැන් මම රැලි ටික හදාගත්තා හරියට මේ යෝක් කොටස වෙනකල් විතරක්. අනිත් එක ඒකට උඩින් ගෙනල්ලා තියාගන්න ඕවර්ලැප් වෙන්න. ඔය විදිහට තියලා මහගන්න. පල්ලෙහා කොටසක් තියලා මහගන්න. සයිඩ්ස් ටික මූට්ටු කරගන්න. අත්මහන්ඩ මං මේ අවශ්‍යටක විතරයි පෙන්න්න කියලා කිව් අනුගලන්ට. ඕකේ මහලේ උන්නාට පසමේ තියෙන විදිහ තමයි මං මේ ඔයාලට පෙන්නන්නේ. මෙතන මම ඔගලන්ට පොඩි වෙනසක් කියල දෙන්න යනවා. තැම් මම පිටිපස කඳ කොටස වෙන් කරගත්තානේ. ඕකේ යෝක් එකක් නැහැනේ. කැමතිනම් යෝක් එකක් දාගන්න පුළුවන්. යෝක් එක දාන්නේ නැත්තම් ඔගොල්ලෝ මේ ටික කරන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරිපස කොටස අංශයේ මනින්න යෝක් එක දක්වාම. ඒ මැනගත්ත කොටස ආපහු මේ විදිහට මනින්න. මේ බලන්න මැහුම් වාසි අතහැරලා මනින්න ඕනේ. ඒ ප්‍රමාණය පිටිපස අංශයටත් ලකුණු කරගන්න. යෝක් එක දාන්නේ නැත්තම්.
දාලා ලකුණු කරලා එතනින් ඉරක් රේඛාවක් ඇඳ ගන්න. ඒ රේඛාවෙන් තමයි ඔයාලා කපන්න ඕනේ යෝක් එකක් දාන්නේ නැත්තම්. බලන්න ඒ රේඛාවෙන් කපපුවාම ෆ්‍රන්ට් එකේ ස්කර්ට් එකයි බෑක් එකේ ස්කර්ට් එකයි ගානට මැච් වෙන්න එකතු වෙනවා. ඔන්නක තමයි මට ඔයාලට මේ කියලා දෙන්න ඕනේ උනේ අන්තිමට මැහුවට පස්සේ මං අත්දැකීමෙන් ලැබපු දේ. ඉතින් මං හිතනවා ඔයගලන් අද මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ට්‍රයි කරලා බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන තුරු ඔබ සැමට බුදු සරණයි. ජීසපීටයි මම සන්ධ්‍යා. Let it do it.